සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මම හිතන්නේ අපේ වැඩසටහනේ පොඩි ප්‍රමාදයක් සිද්ධ වුණා අද ෆේස් ටු ෆේස් වැඩසටහනේ. සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා අපි රාත්‍රී 8:00 තමයි යම්කිසි විශේෂ කරුණක් සම්බන්ධව ප්‍රවීණතාවයක් තිබෙන පුද්ගලෙක් සමග හෝ එම නැත්නම් සමාජ ක්‍රියාකාරකෙක් සමග දොඩමළු වෙන්නේ නිශ්චිත මාතෘකාවක් පිළිබඳව. අද මේ විදුලි කප්පාදුවත් එක්ක යම්කිසි අපහසුතාවක් සිදු වුණු නිසා අපිට විනාඩි 20ක පමණ ප්‍රමාදයක් සිදු වුණා. ඒ පිළිබඳව අපි කනගාටු ප්‍රකාශ කරනවා. ඉතින් කාල වේලාව සැලකීමට ගනිමින් මම ඉක්මනින්ම මාතෘකාව පිළිබඳව දැනුවත් කරන්න කැමැති අපේ ප්‍රේක්ෂක ප්‍රජාව. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂම අපි දන්නවා සතියකට පමණ පෙර අපි ආසියානු නෙට්බෝල් චූටතාවයේ නැවත වතාවක් දිනා ගත්තා ශ්‍රී ලංකාව. ඉතින් ඒ සම්බන්ධව කතා කරන්න අවශ්‍යයි කියලා හිතන වෙලාවේ අපිට ඒ සඳහා සුදුසුම කවුද කියලා හොයද්දී අපිට හමු වුණා මේ නෙට්බෝල් කණ්ඩායමේ හිටපු ජාතික පුහුණුකාරිනී තිලකාජින දස මහත්මිය. ඇය තමයි මම හිතන්නේ ලංකාවේ පළමු ඔලිම්පික් කාන්තා නියෝජනය විදියට පෙරට නියෝජනය කරලා තියෙන. ඉතින් ඒ වගේ ක්‍රීඩා ඉතිහාසයක් තිබෙන, ඒ වගේ පුහුණුකාරිනියක් විදියටත් ඉතිහාසයක් තිබෙන ඇයව අපි ආරාධනා කරා අපේ කණ්ඩායම විදියට මේ වැඩසටහන සහභාගී වෙන්න. කෙටි ආරාධනාව ඉතාමත්ම සුහදශීලීව පිළිඅරගෙන අද ඇය අපි සමග කතා කරනවා. ඉතින් අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමියව මේ වැඩසටහනට. මැතිනි, අපි කැමතියි ඔබතුමියගෙන් මූලික ප්‍රවේශය ලබා ගන්න. මේ අපේ නෙට්බෝල් ගැන අපිට කතා කරන්න අවශ්‍ය වෙන්නේ. ඔබතුමිය අපිට පොඩි ප්‍රවේශයක් කරන් දෙන්න, ඔබතුමිය ගැනත් තවදුරටත් හඳුන්වා දෙන්න අපසදයක් තිබෙනවා නම් ඒකත් අපි දැනගන්න කැමතියි. මෙහෙම ඇත්තටම මම ගොඩක් ලංකාවේ මිනිස්සු දන්නේ මම මලල ක්‍රීඩිකාවක් විදිහට. ඒ කියන්නේ මම ලංකාවේ ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගිය මුලින්ම මල්ල ක්‍රීඩිකාවක් විදිහට පළවෙනි සාස් තරඟ පහටම මම ගිහිල්ලා තියෙනවා. පළවෙනි, දෙවෙනි, තුන, හතර, පහ කියන ඒ හැම සාස් තරඟාවලියකදීම අපිට මට මොනා හරි මෙඩල් එකක් දිනා ගන්න පුළුවන් වුණා. ඒ අතරේදී තුන්වෙනි සාස් තරඟාවලිය ඉතාම වැදගත් තරඟාවලිය. මොකද මම ගෝල්ඩ්, සිල්වර්, බ්‍රොන්ස් කියන මෙඩල්ස් වර්ග තුනම දිනා ගන්න පුළුවන් වුණා. මගේ විශේෂ දක්ෂතාවය තිබුණේ මීට 100 කඩුළු ගැනීමට. ශ්‍රී ලංකා වාර්තාව අවුරුදු 9ක් විතර මගේ නමින් ලියවිලා තිබුණා. ඊට පස්සේ මල්ල ක්‍රීඩාවෙන් මම ඒෂියන් චැම්පියන්ෂිප්, සවුත් ඒෂියන් ගේම්ස්, ඔලිම්පික්ස්, ඇත්තටම ඉස්ලාම් මම මල්ල ක්‍රීඩිකාවක් විදියට ඔලිම්පික් නියෝජනය කරේ මම කියලා කිව්වොත් ගොඩක්ම නිවැරදි. මොකද මාත් එක්ක ඔලිම්පික්ස් ගියා දීපිකා චන්මුගම් කියන එකේ නා, අපි දෙන්නම කාන්තා ක්‍රීඩිකාවන් විදියට පළවෙනි වතාවට තමයි 1988 සෝල් ඔලිම්පික් වලට ගියේ. මං 91 වෙනකන් මල්ල ක්‍රීඩා කරලා ජාත්‍යන්තර මට්ටමේ ඒෂියන් චැම්පියන්ෂිප් එකේ මගේ පර්සනල් බෙස්ට් වූ දවස්වල තමයි මම ඇත්ලටික්ස් ගිව් අප් කළා නෙට්බෝල් ක්‍රීඩාවට. කියන්නේ මම නෙට්බෝල්, මොකද මට හැමදාම රැකියාව හම්බුනේ මල්ල ක්‍රීඩිකාව නිසා නෙමෙයි, නෙට්බෝල් ක්‍රීඩිකාවක් නිසා විශේෂයෙන් පුද්ගලික අංශවල. ඉතින් ඒ අනුව මම මල්ල නෙට්බෝල් වල කියන්නේ ඔය මල්ල ක්‍රීඩාව ගන්න හැම වෙලාවෙම නෙට්බෝල් ක්‍රීඩාවත් කරගෙන තමයි හිටියේ. ඊට පස්සේ නෙට්බෝල් ශ්‍රී ලංකා රිප්‍රසෙන්ට් කර 93 97 අපි ඒෂියන් එක ආපහු දෙන්න. ඉතින් ලංකාව දැනට 6 වතාවක් ඒෂියන් චැම්පියන්, 12 වතාවක් තිබිලා තියෙනවා, 6 වතාවක් ඒෂියන් චැම්පියන්ෂිප් එක දිනලා තියෙනවා. මම ක්‍රීඩිකාවක් විදියට 1 වතාවක් සහභාගී වුණා උපනායිකාව විදියට ලංකාවේ 1997 දී. ඊට පස්සේ අපි 2001 දින්නට පස්සේ අපිට 2009 වෙනකන් ඒෂියන් චැම්පියන්ෂිප් දිනන්න බැරුව තිබුණා. මම ජූනියර් නැෂනල් කෝච් ඉඳලා නැෂනල් කෝච් විදිහට මට ප්‍රොමෝෂන් එකක්, ඒ කියන්නේ උසස් වීමක් හම්බුණා 2009 දී. එදෙන්දි ඒෂියන් එක දිනා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ නැවතත් අවුරුදු 9ක් අපිට දිනා ගන්න බැරුව තිබුණා 2018 වෙනකන්. මං හිතන්නේ මට තියෙන විශේෂත්වයක අවුරුදු දිගු කාලයක් දිනා ගන්න බැරි වෙච්ච හැම වෙලාවකදී මට ඒෂියන් චැම්පියන්ෂිප් දෙකක් දිනා ගන්න පුළුවන් වෙන අවුරුදු 9ක පරතරය යනවා. ඉතින් මම විශේෂයෙන් නෙට්බෝල් ගැන ප්‍රවේශයක් ගන්නකොට මම හිතන ගොඩක් වෙලාවට මට මලල ක්‍රීඩාවෙන් හම්බු වෙච්ච ඒ දැනුම මම නෙට්බෝල් වලට යොදාගත්ත එක තමයි මගේ ඒ කියන්නේ දියුණුවේ මගේ ජයග්‍රහණයේ රහස. ඉතින් මම ගොඩක් වෙලාවට මලල ක්‍රීඩිකාවක් විදිහට මම විශ්වාස කරන්නේ හැම ක්‍රීඩකෙක්ම මූලිකව මල්ල ක්‍රීඩකෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇත්ලීට් කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ අවශ්‍ය වෙන විශේෂිත ක්‍රීඩාවන් හරි ඒ ස්කිල්ස් හරි ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා.